අපි මේ පාඩමෙන් බේරියම් 2 දනායන සඳහා තියෙන සම්මත පරීක්ෂා ඉගෙන ගමු. අපි එස්ගොනුව මාස්ටර් ක්ලාස් එකේදී ඉගෙනගෙන තියෙනවා බේරියම් සල්ෆේට් කියන්නේ අවක්ෂේපයක් සුදු පාටයි. එතකොට බේරියම් 2 දනායන අඩංගු ද්‍රාවණයකට පොටෑසියම් සල්ෆේට් වගේ සල්ෆේට් අයන අඩංගු ද්‍රාවණයක් යෙදුවොත් බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙනවා. අපිට සුදු පැහැති අවක්ෂේපයක් ලැබෙනවා. එතකොට මේ නිරීක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් බේරියම් 2 දනායන හඳුනා ගැනීම සඳහා. අපි ලියාගමු මේ පරීක්ෂණය. බේරියම් 2 දනායන අඩංගු ද්‍රාවණයට පොටෑසියම් සල්ෆේට් ද්‍රාවණයක් එකතු කිරීම. නිරීක්ෂණය සුදු පැහැති අවක්ෂේපයක් ලැබේ. මේ සුදු පැහැති අවක්ෂේපය බේරියම් සල්ෆේට්. එතකොට මේ වෙලාවේදී සිද්ධ වෙන ප්‍රතික්‍රියාව තමයි ජලීය බේරියම් 2 දනායන පොටෑසියම් සල්ෆේට් ද්‍රාවණයෙන් ලැබෙන සල්ෆේට් අයන එක්ක ප්‍රතික්‍රියා කරලා බේරියම් සල්ෆේට් විදිහට අවක්ෂේප වීම. එතකොට තුලිත රසායනික සමීකරණය අපිට ලියන්න වෙන්නේ මේ ස්වරූපයට. සිදුවන ප්‍රතික්‍රියා කියන තීරුවේ මේ ප්‍රතික්‍රියාව අපි ලියාගමු. අපි එස්කොනුව මාස්ටර් ක්ලාස් එකේදී ඉගෙන ගත්තා බේරියම් ක්‍රෝමේට් කියන්නේ කහ පැහැති අවක්ෂේපයක් කියලා. එතකොට බේරියම් 2 දනායන අඩංගු ද්‍රාවණයකට පොටෑසියම් ක්‍රෝමේට් වගේ ක්‍රෝමේට් අයන අඩංගු ද්‍රාවණයක් යෙදුවොත් බේරියම් ක්‍රෝමේට් අවක්ෂේප වෙන්නේ. අපිට ලැබෙන්නේ කහ පැහැති අවක්ෂේපයක්. එතකොට ඒ නිරීක්ෂණය යොදා ගන්න පුළුවන් බේරියම් 2 දනායනවල පැවැත්ම තහවුරු කිරීමට. අපි ලියාගමු මේ පරීක්ෂණය. බේරියම් 2 දනායන අඩංගු ද්‍රාවණයට පොටෑසියම් ක්‍රෝමේට් ද්‍රාවණයක් එකතු කිරීම. නිරීක්ෂණය කහ පැහැති අවක්ෂේපයක් ලැබේ. මේ කහ පැහැති අවක්ෂේපය බේරියම් ක්‍රෝමේට්. එතකොට මේ වෙලාවේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාව වෙන්නේ ද්‍රාවණයේ තියෙන බේරියම් 2 දනායන පොටෑසියම් ක්‍රෝමේට් ද්‍රාවණයෙන් ලැබෙන ක්‍රෝමේට් අයන එක්ක ප්‍රතික්‍රියා කරලා බේරියම් ක්‍රෝමේට් විදිහට අවක්ෂේප වීම. තුලිත රසායනික සමීකරණය මේ විදිහට අපිට ලියන්න පුළුවන්. ඒ තුලිත රසායනික සමීකරණයත් සටහන් කරගනිමු. එතකොට මම මේ කියලා දුන්නේ බේරියම් 2 දනායන හඳුනා ගැනීම සඳහා සාමාන්‍යයෙන් භාවිතයට ගන්නා සම්මත පරීක්ෂා දෙක. ඊළඟ පාඩමේදී මම දොළ පුතලට කියලා දෙන්නේ ස්ට්‍රොන්ටියම් 2 දනායන සඳහා භාවිතයට ගන්නා සම්මත පරීක්ෂා ගැන. අපි ඊළඟ පාඩමෙන් මුණ ගැසෙමු.